සමදුර ප්‍රශංසා සුන්දරෝ බ්‍රහස්පතින්දාවක්. ඇති ඒ බයිබල් පාඩමට සම්බන්ධ සිරු දෙනාට තේරෙන් නැති නේද ස්වාමීන් වහන්සේ උස මහත දිග පළල බෝධිගෙන ගන්න ඇති ස්තුතිය දවස පුරාවට අපි ආරක්ෂා කළ මඟ පෙන්නපු නිසාත් අත් දවසේ අපිට නැකටින්න ජීවන උස්ම දුන්නු නිසාත් කරුණාව දුරු නිසාත් ස්වාමීන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා. ගීතාවලිය දෙවෙනි පරිච්ඡේදේ අපි හතරවෙනි වගන්තිය ළඟ නතර වෙනවා. ස්වර්ගයේ හිඳින තැනන් වහන්සේ සිනාසෙන සේක. ස්වාමීන් වහන්සේ ඔවුන්ට පරියාස කරන සේක. ඇයි මේ? මොකද්ද මේ සිද්ධි? ස්වාමීන් වහන්සේ හිනා වෙන්නත්, ස්වාමීන් වහන්සේ සමච්චල් කරන්නත් නේද? සාමාන්‍ය ස්වාමීන් වහන්සේ මිනිස්සුන්ට සමච්චල් කරන්නේ නැහැනේ. පරියාස කරන්න. ආ බලන්න ස්වාමීන් වහන්සේ ඔවුන්ට පරියාස කරස. මොකද්ද හේතුව? හේතුව 1 2 3 තියෙනවා. බලන්න. මනුෂ්‍ය ජාතිය කුමට කෝලහල කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගය කුමට නිෂ්ඵල දෙයක් යෝජනා කෙරෙද්ද? ස්වාමීන් වහන්සේද උන්වහන්සේගේ අභිෂේකල තැනත්ටද විරුද්ධෝ පොළවේ රජවරු සැරසෙති අධිපතියෝද එක්ව මන්ත්‍රණ කෙරෙදි අපි ඔවුන්ගේ බැමි කඩා දමා ඔවුන්ගේ ලනු අප කෙරෙන් නිවතලමුයි කියති. ස්වර්ගයේ හින්න තැනන් වහන්සේ සිනාසෙනසේක ස්වාමීන් වහන්සේට පරියාස කරනසේක. පේනවද? සතුරාගේ වචන අහලා අපි තමයි බය වෙන්නේ. සතුරාගේ වචන අහලා අපි තමයි කැළඹෙන්නේ. සතුරන්ගේ වචනාල අපි තමයි අධෛර්යයටපත් වෙන්නේ. නමුත් ඒව අහපුවම දෙවියන් වහන්සේට මොනවද වෙන්නේ? සිනාසෙනවලු. උන්වහන්සේට ඒක නිකන් විහිළුවක් වගේලු, පරිහාසයක්ලු. ඕනෑම දෙයක් ජය ගන්න උන්වහන්සේට පුළුවන්. මිනිසයාට උන්වහන්සේ සමග යුද්ධ කරලා දිනන්න බෑ. තේරෙනවද? උඹට මතකද බාබෙල් කොත? සියලු මිනිසුන් එකතු වී උන්වහන්සේව පරාජය කරන්න හදපු දෙයක්. නමුත් උන්වහන්සේගේ විනාශ කළ දැම්ම. සියලු මිනිසයන්ගේ බලයට ක්‍රියාවට යෙලෙන උන්වහන්සේ සිටන මතකද එදා පාරාව් ඔහු සතු සියලු බලය යෙදෙව්වා ඊශ්‍රායල් සෙනගව තමාගේ ග්‍රහණේ ඒ වහල් කමේම තියාගෙන ඉන්න. නමුත් උන්වහන්සේක රාත්‍රියකින් ඒ සියලු දේ පරාජය කළා. මතකද යන්නේ? එක රාත්‍රියකින් ඒ සියලු දේ පරාජය කරලා උන්වහන්සේ ඔවුන්ව ජයග්‍රහණ කර අරගෙන ගියා. ඒ දෙවියන් වහන්සේ තමයි ඔබගේ මගේ දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබට විරුද්ධව සතුරා චෝදනා කරද්දී, ඔබට විරුද්ධව සතුරා කුමන්ත්‍රණ කරද්දී, ඔබට විරුද්ධව සතුරා යුද්ධයට එද්දී ස්වාමීන් වහන්සේ ඔබගේ පැත්තෙන් නම් ඔවුන්ට හිනා වෙනවා. ඒ මොකද ස්වාමීන් වහන්සේව ජයගෙන ඔබට අත තියන්න පුළුවන් තවත් දෙවි කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක විශ්වාස කරන්න ස්වාමීන් වහන්සේ ඔබව ආශිර්වාද කරාවි. අපි නැගිටිමු, යාච්ඤා කරමු. සවල බලධාර දෙවිපියන් ස්තුතිවන්ත වෙනවා. මේ අනගී උතුම් වූ ඔබ දෙන්නා වූ ජීවනයේ වචන නිසා දෙවතාවද මේ වචනේ අසමින් ඔබ වහන්සේට කීකරු වෙන්නා වූ මේ සිරු සෙනඟ ඔබට බාර කරනවා මම. දිගින් දිගටම මේ සිරු දෙනාව ආශිර්වාද කරන්න ඔබගේ මහත්ම දෑතට බාරයි. ජේසුස්ගේ ඔබ උතුම් වූ නාමය නිසා. ආමෙන්. 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 ඉසු පිටයි ඔබ දවසක් මම බද සමීර හිරු දයාසන අතරාමාට යලි අපි හැමෝම දේ වචනයත් එක්ක. ජේසුස් පිටයි.